එතකොට ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධව ශාකවල ව්‍යුහය වර්ධනය හා විකසනය සම්බන්ධව දැන් අපි වීඩියෝ හතරක් කරලා තියෙනවා. මගේ මේ පස්වෙනි එක ශාක පටක පද්ධතිය යටතේ අපි චර්මීය පටක පද්ධතියෙන් ඇතිවන පටක කතා කරා. ඒ වගේම පූරක පටක පද්ධතියෙන් ඇතිවන පටක කතා කරා. සනාල පටක පද්ධතියෙන් ඇතිවන පටක කතා කරා. එතකොට අපි දන්නවා විභේදනය වන සෛලවලින් ශාකවල සනාල ශාකවල මූලික පටක පද්ධති ආකාර තුනක් ඇති වුණා. චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය, සනාල පටක පද්ධතිය කියලා. එතකොට දැන් අපි ඊළඟට හදන්නේ දැන් අපි ප්‍රාථමික පටක දක්වා විකසනය කරා, කඳ කරා, මෙමුල කරා. දැන් මට ඊළඟට කඳ කරලා ද්විතීයික වර්ධනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මම පින්තූරයක් දැම්ම බලන්න. මේ පොතක විගතක තිබුණු එකක්. එතකොට දැන් මේ තියෙන්නේ අග්‍රස්ථි විභාජකයේ කඳේ. එතකොට මේ අග්‍රස්ථි විභාජයේ මෙතන සෛල විභාජනයේ වෙලා දැන් මෙතන මූලික පටක ආකාර මෙතන හදාගන්න ප්‍රාක්චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය. එතකොට ප්‍රාක්කැම්බියම කියලා කියන්නේ මේ පරණ එකේ තිබිච්ච එකක්. මේක සනාල පටක පද්ධතිය. සනාල පටක පද්ධතිය ඒ විදිහට මේක හදාගන්න. මේ තිබුණු එක මම එහෙම දැක්වා. එතකොට දැන් එතකොට මේ සෛල බෙදිලා සෛල දික් වෙලා මෙන්න සෛල විභේදනය වෙලා තියෙනවා. විභේදනය වන ප්‍රදේශයේ දැන් ඊළඟට මෙතෙන්දි හරි වැදගත් වෙනවා. දැන් මෙන්න මේ සනාල නැත්නම් සනාල කැම්බියම් සනාල පටක පද්ධතියේ තියෙන්නේ ශාකයේ මේ හරස් කඩක මේ දිගට පටි වශයෙන් තමයි තියෙන්නේ. පටි ලෙස තියෙන්නේ, පටි ලෙස මේ වගේ අරියව වලයාකාරව තමයි සකස් වෙලා තියෙන්නේ. අරිය උස්සේ වලයාකාරව සකස් වෙලා තියෙන්නේ. අපි කඳේ මේ හරියෙන් කැපුණා සිලින්ඩරයක් තියෙන්නේ. මේ දික් අතර කැපිච්ච කඩයක මේ පටි ආකාර වශයෙන් තමයි තියෙන්නේ. රතු පාටින් තියෙන්නේ මොනවද? ප්‍රාථමික සෛලම පටකය. නිල් පාටින් තියෙන්නේ එතකොට ෆ්ලෝයම පටකය. ඒ දෙක අතර ඇත්තටම කහ පාටින් යන්නේ මේ කැම්බියම් පටකය. එතකොට මුලදී ඇති වෙන ඉඳ ප්‍රාග් කැම්බියම් කියන අපි එකට සනාල කැම්බියම් පටකය තමයි ඒ යන්නේ. එතකොට මේ අග්‍රස්ථ විභාජකයෙන් සෛල බෙදිලා සෛල දික් වෙලා සෛල විභේදනය වුණාම ස්ථිර පටක හැදෙනවා. විභේදනය වෙච්ච ප්‍රදේශයක කඩක් තමයි දැන් ඕගොල්ලන්ට මේ දික් කඩක පේන හැටි. මේ තියෙන්නේ හරස් කඩක පේන හැටි. මෙතන මේ හරස් කඩේ මේ පටක පද්ධති ආකාර තුන තමයි පෙන්වන්නේ. මොනවද? චර්මීය පටක පද්ධතිය. මේ ප්‍රාක් ඕන නෑ, මේක කපලා දාන්න. චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය, සනාල කැම්බියම් පටක පද්ධතිය කියලා මේක හදාගන්න. මේ තිබුණු පින්තූර එහෙම දැම්මා. එතකොට ඊළඟට ඒ කියන්නේ පරණ පේපර්ස් වල මේක මෙහිම තියෙනවා. ඔයගොල්ලෝ පරණ පේපර්ස් කරනකොට ගැටලුවක් වෙන හිඳ තමයි දැම්මේ. මේක මේ ගමම්ම කපලා ඔයගොල්ලෝ මේ නෝට් එක හදා ගන්නකොට මේකට චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය, සනාල පටක පද්ධතිය කියලා හරි ගස්සගෙන ලියන්න. නමුත් මේක පරණ පේපර්ස් කරනකොට මේ විදියට ඇති. එතකොට මේ දැන් මොනවාද විභාජනය වෙන ප්‍රදේශයේ තමයි. එහෙම විභේදිත වෙලා නැහැ. තව ටිකක් කඳේ පල්ලෙහාට යනකොට සෛල කපන්නේ කඳේ ඇතුල් පැත්තට විතරයි. මෙන්න මේ වගේ ස්ථිර පටක ඇති වෙච්ච හරස් කඩක් තමයි තියෙන්නේ මේ ප්‍රාථමික පටක. එතකොට අපි දන්නවා චර්මීය පටක පද්ධතියෙන් අපිචර්මය, ඒ වගේම අපිචර්මීය කේශර වගේ දේවල් එනවා නම් එනවා. පූරක පටක පද්ධතියෙන් මජ්ජාවාහිකේ එනවා. සනාල පටක පද්ධතියෙන් මේ බලන්න ප්‍රාථමික සෛලම ඇතුළටත් ප්‍රාථමික ප්ලෝයම පිටරටත් එනවා. එතකොට ඔන්න ඔය වගේ දැන් පාර්ශ්වික විභාජක තමයි සනාල පටක පද්ධතිය. එතකොට අනිත් එක අග්‍රස්ථි විභාජක පටකයේ ස්කන්ධයේ අග්‍රස්ථි විභාජකයේ මුලෙත් අග්‍රස්ථි විභාජකයේ අපි කරලා ඉවරයි. දැන් මෙන්න මේක හරහා අපේ මොනවද කැම්බල් එකේ දෙන පින්තූරේ තමයි මම මේ දාලා තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රාථමික හරහා ප්‍රාථමික කඳ හරහා පටක පද්ධතිය පටක අපි ගත්තොත් මේ ද්විබීජී පත්‍රීයක මේ ඒක බීජී පත්‍රීයක බලන්න මේ දෙකේ වෙනස. ද්විබීජී පත්‍රීස් එවයි බාහිකය හා මජ්ජාව, පිත් කියන්නේ මජ්ජාව, කෝටෙක්ස් කියන්නේ බාහිකය හා මජ්ජාව ලෙස වින් වෙලා තියෙනවා. එතකොට පිටින්ම තියෙනවා එපිඩර්මිස් එක අපිචර්මය තනි සෛල ස්තරයක්. ඒක උඩින් උච්චර්මයක් තියෙනවා. ඒකේ මේකේ උච්චර්මයක් නෑ. එපිඩර්මිස් එකට පිට සෝරි මේකේ තියෙන මුල්වල උපචර්ම උච්චර්මයක් නෑ. ඒක බීජී පත්‍රි හා ද්විබීජී පත්‍රි කඳ දෙකේම අපිචර්මයේ පිටතින් ඉති උච්චර්මයක් තියෙනවා ජල සංරක්ෂණය සඳහා. එතන මේ කඳේ බාහිකයේ මජ්ජාව කියලා පූරක පටකේ වෙන් වෙලා තියෙනවා. බාහිකයේ පිටතින් මජ්ජාව ඇතුළතින් මේකේ තියෙන සම්පූර්ණම ග්‍රවුන්ඩ් ටිෂු එක පූරක පටකය. එතකොට ඊළඟට මේ තියෙන දැන් වැස්කියුලර් බන්ස් කියන්නේ සනාල කලාප. සනාල කලාපට හොඳට කලාප කොපුවක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ බලන්න එපිඩර්මිස්. මේ සනාල කලාප
වලයාකාරව සකස් වෙලා තියෙනවා මේකේ මේකේ පූරකයේ පුරා විසිරලා තියෙනවා මේකේ පූරකයේ පුරා විසිරලා තියෙනවා ඒ වගේම සනාල කලාප අතර කැම්බියම් පටකයේ තියෙනවා මේකේ කැම්බියම නැහැ ඒ වගේම මේකේ සනාල කලාප වල පිටතින් තියෙන දුරස්තර කොපු කොපු ජටාවනි ව්‍යුහ තියෙන්නේ මේකේ තියෙන සනාල කලාප වට කරගෙන කලාප කොපුවක් අපි එක වෙනම රූප සටහනක් තියෙනවා බලමු මේ ඩර්මල් එක මේක ග්‍රවුන්ඩ් එක වැස්කියුල එක මේ මේක තමයි හරි එක එතකොට ඩර්මල් කියන්නේ චර්මීය පටක පද්ධතිය ග්‍රවුන්ඩ් කියන්නේ පූරක පටක පද්ධතිය වැස්කියුල කියන්නේ සනාල පටක පද්ධතිය අපි එහෙම වෙන් කරලා තියෙනවා එතකොට මේ දෙක තමයි මේ කැම්බල් එකේ තියෙන එක අර පරණ විදියට ඕගොල්ලෝ ඉගෙන ගන්න එපා පටක පද්ධති දෙක චර්මීය පටක පද්ධතිය පූරක පටක පද්ධතිය සනාල පටක පද්ධතිය කියලා ගන්න පිටින්ම තමයි චර්මීය පටක පද්ධතියෙන් අපි චර්මීය අපි ගැන කතා කරලා ඉවරයි එතකොට පූරක පටක පද්ධතියේ සෛල වර්ග තියෙනවා මුදුස්තර ස්ථුල කෝණාස්තර දුඩස්තර එතකොට මේ අපි චර්මීයට ඇතුළතින් බොහෝ වෙලාවට ස්ථුල කෝණාස්තරත් ඒ වගේම මොනවද දුඩස්තරත් ඒව තියෙනවා මෙතන සනාල කලාප කිහිපයක් වළයාකාරව සකසලා තියෙන්නේ මෙතන රාශියක් පුංචියව පිටතින් ලොකුයිව ඇතුළතින් එන විදියට රාශියක් පූරකේ පුරා විසිරලා තියෙනවා එතකොට මේ වෙනස්කම් මේ प्राथमिक एक बीजी द्विबीजी पत्री खंडत एक बीजी पत्री खंडत अतर मूलिक विनस्कम कियान्न पुलवांग वेन्नोन ईलंगट अपि तियेनवा मेन्न मे ओगोल्लन्गे संपत् पोथे दापु एक दैन मे रूप सटहनत् ओगोल्लन्ट कियागन्न पुलवांग वेन्नोन मेक अत्यवश्यायि ईट पस्से ओगोल्लन्ट तियेनवा मे तियेन्ने ओगोल्लन्गे कैम्बल एके दापु पिंतूरे द्विबीजी पत्री खंडक प्राथमिक व्यूहे अर दैक्क सनाल कलाप मे वगे වලයාකාරව තියෙනවා සනාල කලාප පිටින් තියෙන වර දුඩස්තර ජටා කුපු වෙනි විව්ව පිටින් විතරයි තියෙන්නේ මුළු එකම වට කරගෙන නැහැ එතකොට ප්ලෝයෙම තියෙනවා සෛලම ඇතුළට ප්ලෝයෙම පිටතට බාහිකය මේ තියෙනවා මජ්ජාව මජ්ජාවයි බාහිකයයි අතර තියෙනව මොනවද මජ්ජා කිරණ පූරක පටකේ සිට බාහිකේ සිට මජ්ජාවට සම්බන්ධ කරනවා එතකොට පිටින් අපි ධර්මයේ මේ දර්ශීය දිවිජී පත්‍රි කඳක හරස් කඩක ප්‍රාථමික විව්හය තමයි ওই තියෙන්නේ එතකොට දැන් මේ නෝට් එක ඔයගොල්ලන්ට මේ සම්පත් පොතේ තියෙනක මම දැම්මේ පිටතින් පිටි අපචර්මයේ සෛල ස්තර 1යි ඇතුළත කොටස් වියලීයාමෙන් ආරක්ෂා වෙනවා අර මුලේ වගේම තමයි ආසාදන වලින් ආරක්ෂා කරනවා තනින් තන අපචර්මයේ පුටිකා තියෙනවා වායුව මාරුව සිදු වෙනවා ඒ වගේම උස්සේදනයක් සිදු වෙනවා අපචර්මයට වහාම ඇතුළතින් තියෙන බාහිකයේ ප්‍රධාන වශයෙන් මුදුස්තර සෛල තියෙන්නේ එතකොට සන්ධානීය සැපීමට මේ අපචර්මයේ එකම සමහරේවයි අකාශ්ටි ශාකොල ස්ථුල කෝණාස්තර පටකයක් තියෙන්න පුළුවන්. ඒ වගේම බාහිකයේ තියෙනවා මේ සනාල කලාප වල පිටතින් දුඩස්තරමී දුඩස්තර තන්තු. එතකොට අමතර සන්ධාරණයක් ඒකමඟින් ලැබෙනවා සනාල කලාප වලයක්. රවුමක් ලෙසට තමයි පිහිටන්නේ සනාල කලාපේ ප්‍රාථමික ප්ලෝයම බාහිකයේ දෙසට තියෙනවා. ප්‍රාථමික ප්ලෝයම කියලා කියන්න නිකම් ප්ලෝයම නෙමෙයි ප්‍රාථමික ප්ලෝයම බාහිකයේ දෙසට තියෙනවා. ප්‍රාථමික සෛලම ඇතුළට තියෙනවා. එතකොට බාහිකයේ දෙසට ප්‍රාථමික ප්ලෝයමත් මජ්ජාව දෙසට ප්‍රාථමික සෛලමත් තියෙනවා. එතකොට මේ ප්ලෝයම මොනවද මේ සනාල කලාප අතර තියෙනවා මොනවද සන මේ සෛල මහා ප්ලෝයම අතර තියෙනවා සනාල කැම්බියම් පටකේ තියෙනවා. සනාල කලාපයේ පිටතින් තියෙනවා දුලස්තර සෛල ගුණුවක් මෙන්න මේ වගේ දුලස්තර ගුණුවක් අපි කියනවා දුලස්තර ජටා කියලා. දුලස්තර සෛල ගුණුවක් තියෙනවා. මතක තියාගන්නේම සනාල කලාපයේ පිටදීන් දුදස්තර තන්තු සෛල ගුණයක් තියෙනවා. ඒ වගේම මජ්ජාව සහ බාහිකය සම්බන්ධ කරමින් මේ සනාල කලාප අතර ඇතනම අරිය ජල පරිවහනයන් සඳහා වැදගත් වෙනවා. මොනවද මුදුස්තර සෛල වලින් සෑදුණු ප්‍රාථමික මජ්ජා කිරණ තියෙනවා. එතකොට සනාල කලාප වළයක් ලෙස පිහිටයි සනාල කලාපයක ප්‍රාථමික ප්ලෝයම. ඒ වගේම බාහිකයේ දෙසට ප්‍රාථමික සෛල මජ්ජාව දිපස පිහිටන අතර ඒ දෙකට මැදිව කැම්බියම් වටකයක් පිහිටයි සනාල කලාපයේ පිටින් දුඩස්තර සෛල ගුණයක් ඇත සනාල කලාප වලට ඇතුළතින් මුදුස්තර සෛල වලින් සෑදුණු විශාල මජ්ජාවක් ඇත මජ්ජාව මුදුස්තර සෛල පාර්ශ්වික ශාඛා හැටගෙනී මතු පිට පෘෂ්ඨයේ පවතින කක්ෂී අංකුර මගින් තමයි සිදුවෙන්නේ පාර්ශ්වික ශාඛා එතකොට ඒවා බයිස්තරමීය සම්භවයක් තියෙන මුලක වගේ මොකද්ද පරිචක්‍රයෙන් නෙවෙයි ඇති වෙන්නේ අතු ගැලවෙන්න පුළුවන් මුලේ පාර්ශික අතු ලෙසින් ගැලවෙන්නේ නැහැ. එතකොට මේ මජ්ජාව සහ බාහිකය සම්බන්ධ කරගෙන මුදුස්තර සෛල වලින් යුක්ත මොනවද මජ්ජා කිරණ හරිද පූරක පටකේ සිට බාහිකයට මජ්ජාව හා සම්බන්ධ කරමින් මජ්ජා කිරණ ප්‍රාථමික මජ්ජා කිරණ තියෙනවා.
එතකොට දැන් මේ රූප සටහන දුන්නොත් මේක කඳක ප්‍රාථමික ව්‍යුහය දිවිජීපත්‍රි කඳක ප්‍රාථමික ව්‍යුහය කියන්න පුළුවන් වෙන්න ඕන ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕන මේක තනියම ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන රවුම් කඩක් ඇඳලා පිටතින් අපිචර්මය අඳින්න ඊට අපිචර්මයේ මත උච්චර්මය අඳින්න මේ වගේ වළයාකාරව සනාල කලාප අඳින්න මේ සනාල කලාප වල හැඩය ප්‍රාග් සෛලම තුඩු ඇතුළට තියෙන්නේ ඇතුළට තියෙන හින්දා මේක ඇත්කොන් සෛලම තියෙන්නේ ඇතුළත සෛලම පිටතට තියෙන්නේ මජ්ජාව දෙසට පිහිට බාහිකයේ දෙසට පිහිටන්නේ ප්ලෝයම මජ්ජාව දෙසට සෛලම මේ දෙක අතර මේ කැම්බියම තියෙනවා මේ දෙක අතර කැම්බියම විභාජක හැකියාවක් තියෙන මුද්දොස්තර සෛල වලින් කැම්බියම තියෙන්නේ සෛල ස්තර එකක් දෙකක් වෙන්න පුළුවන් සනාල කලාප වල පිටතින් තියෙනවා දුඩස්තර දුඩස්තර තන්තු වලින් යුක්ත කොපුවක් ඊට අමතරව පිටින් අපිචර්මය අකාස්තිය ශාකල ස්තර කෝණාස්තර පටකේ අපිචර්මයේ ඇතුළතින් සෛල ස්තර තුනක් විතර තියෙනවා තුනක් දෙකක් විතර ඒවයි සමහරිතලවත් පිටිනව අපිච ස්තර කෝණාස්තර වලට ඇතුළතින් දුඩස්තර තන්තු තියෙන්න පුළුවන් වැඩිපුර අමතර සංධාරණය සඳහා එතකොට සනාල කලාප වලයක් ලෙස පිහිටන්නේ යම් නිශ්චිත ගාන එතකොට ඒක බීජී පත්‍රිය වල බලන්න බාහිකේ මජ්ජාවල සෙමින්වීමක් නැහැ පූරක පටකයේ තියෙන්නේ සනාල කලාප පූරකේ පුරා විසිරලා තියෙනවා ලොකු සනාල කලාප ඇතුළතින් කුඩා සනාල කලාප පිටතින් එතකොට පූරක පටකය බාහිකේ සහ මජ්ජාවල විභේදනය වී නැත බොහෝ ඒක බීජී පත්‍රිය ශාකදන් වල සනාල කලාප පූරක පටකයේ තුල විසිරී පවති සෑම සනාල කලාපයක්ම දුඩස්තර කොපුවක් තියෙනවා අතර සනාල කලාප වලට පිටතින් ප්ලෝයම මත පිට තමයි දුලස්තර ජටා තිබුණේ ගොනුවක් තිබුණේ මෙතන තියෙනවා හැම සනාල කලාපයක්ම වටා කලාප කොපුවක් වගේ දුලස්තර කොපුවක් තියෙනවා එතකොට සනාල කලාපයේ තුල සෛලම ප්ලෝයම පට කඩංගුයි නමුත් මේ දෙක අතර කැම්බියමක් නැහැ ඒක තමයි මූලික වෙනස එතකොට ඔන්න ඔය ටික ඕගොල්ලොන්ට ඒක බීජී පත්‍රි කඳ සහ මුල අතරත් දිවිජී පත්‍රි කඳ සහ මුල අතරත් ඒක බීජී හා දිවිජී පත්‍රි කඳ අතරත් ඒ වගේම ඒක බීජී දිවිජී පත්‍රි මුල අතරත් වෙනස්කම් සසඳා ගන්න පුළුවන් වෙන්න ඕන වෙන වෙනම ඕගොල්ලෝ මේව ලියලා පාඩම් කරන්න ඒක බීජී පත්‍රි කඳ ඒ වගේම ඒක බීජී පත්‍රි මුල දිවිජී පත්‍රි කඳ දිවිජී පත්‍රි මුල ඒක බීජී පත්‍රි කඳ දිවිජී පත්‍රි කඳත් අතර වෙනස ඒක බීජී පත්‍රි මුල දිවිජී පත්‍රි මුලත් අතර වෙනස ඒව ඉතා වැදගත් ඊට පස්සේ අපි බලමු එහෙනම් අපි ඊළඟ පාඩම තියෙන්නේ මේ මුලෙත් කඳෙත් කොහොමද මේ ප්‍රාථමික පටක වලින් ද්විතීක වර්ධනය සිදු වෙන්නේ කියලා ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්